මොකක්ද රීජන්සි බෝඩින් කොලේජ් කියලා කියන්නේ අඩු වයසින් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන්න අවස්ථාව අපි ලැබුවා සාමාන්‍ය පාසල විභාග ලියන්න පුළුවන්ද අවුරුදු 14 න් සාමාන්‍ය පෙළ විභාග කතාව වගේ වැඩක් තියෙන ඉපැයි සුදුසුකම් තියෙන හොඳ ගුරුුරු සෙට් එකක් ගුරු ඩිප්ලෝම සමත්තුන ගුරු තමයි අපි ළඟ අවුරුදු 16 ක් මේ පාසලේ කරගෙන එනවා කියලා කියන්නේ මෙතන සක්සස් වෙන දෙයක් තියෙනවා 8 9 ළමයිත් ඕ ලෙවල් ලියලා තියෙනවා මේ ශ්‍රේණි වල 18 ක් අධ්‍යාපන මනෝවිද්‍යාචාර්යත් එක්ක කතා කරලා දුක හැදුවේ මනස හදන්න උගන්වන විතරක් නෙවෙයි ගොඩක් දේවල් කරා අවස්ථා දෙකදී අසමත් හැබැයි තුන්වෙනි අවස්ථාවේදී දිස්ත්‍රික් කුසලතා එක්ක සමත් වෙච්ච දරුවෝ ඉන්නවා ඕගොල්ලෝ ඒලෙවලුත් කරන්න කීකේවා අවුරුද්දෙන් කරන්න දෙන එක ඇත්ත පාස් වෙන්නේ කවුද ආචාර්ය මහාචාර්ය වෙච්ච පුද්ගලයෝ බිහි කරන්න පාසල සමත් වෙලා තියෙනවා ඕ ලෙවල් ළමයින්ට ඔප්ෂන් එකක් තියෙනවාද 2024 ඒගොල්ලෝ උසස් පෙළට යොමු කරා මොකද ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක ඒ ලෙවල් අවුරුද්දේ එකක් කරලා තියෙනවා නෝබස් කියන ළමයින්ව මාස දෙකෙන් සිලබස් එක ඉවර කරලා දවස් හතම ගන්නවා කාලසටහනක් අපි හදලා තියෙනවා කාලසටහනේ තියෙනවා නිශ්චිත විවේක කාලයක් ළමයාගේ නවාතන් පහසුකම් ගෑවීම අපේ තියෙන නිවස් එක අගාර හතරක් ඒගොල්ලෝ අපි වේදාගෙන තමයි කැම කන්න දෙන්නේ බෙදලා දෙන්නේ නැහැ ඉන්ටර්නැෂනල් ස්කූල් වල විනය නම් අන්තිමයි අද විනය හදනකොට විවිධ ප්‍රශ්න රටේ ඇති වෙනවා තමයි මේ හය දෙනෙක් මාව අපේ ස්කූල්ට අපේ එකේ පන්ති වගේ දරුවෝ ඉන්නේ නැහැ නේ ඒගොල්ලන්ට ඉන්න බෑ නේද අම්මා තාත්තා නැතුව අම්මා තාත්තා දෙන්නම රට රාජ්‍ය සියර මේගොල්ලෝ බලා ගන්න බෑ සමහර නිවාඩු පාඩවල ළමයි යන්න අකමැති ඒ තරම් අපි ගුරුතුමන්ට ආදරේ උසස්තර මොනවද කරන්නේ විෂය ධාරාව අපි සියලුම විෂය ධාරාව වලින් හැම එකම කරනවා සියලුම විෂය ධාරා සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි ඉගෙන ගන්න බැරි එකවත් උගන්ලා ගන්නවා කියලා කියයි කියලා හැමෝටම බුද්ධියක් තියෙනවා ඒ බුද්ධිය වර්ධනය කරගන්න අවස්ථාව දුන්නාම ඉගෙන ගන්න බැරි දරුවන් චමුදමත් ඉගෙන ගන්න Sikurada at a lone country. Are you happy to get the ring? A lone country. Three Singha, a true leader in roller gate production. Three Singha celebrates half a century of technical excellence. අපිට ලැබෙන තොරතුරක තියෙනවා මහනුවර රීජන්සි බෝඩින් කොලේජ් කියන ආයතනය කිසියම් ආකාරයක මේ නේවාසිකව පුහුණුවක් ලබා දෙනවායි කියන එක. අපි සාමාන්‍යයෙන් මේ වගේ ආයතන ගැන කතා කරන්නේ ඒ කියන්නේ යහපත් මානසිකත්වයක් ඇති කරගන්න ඒ කියන්නේ එකකින් අදහස් වෙන අයහපත් මානසිකත්වයක් තියෙනවා කියන එක නෙමෙයි. නමුත් දැන් අපි එන්න කිව්වේ අධ්‍යනාංශ විදුහල්පතිතුමා දුබින්ද ජයසිංහ මහත්මයාටත් උසස් පෙළ විද්‍යාංශ බහර ගුරුතුමා වශයෙන් හසිත ඒකනායක මහත්මයාටත් ඔබ දෙපළටම රීජන්සි බෝඩින් කොලේජ් මේ නිතරම මේ සෝෂල් මීඩියා එකේ යනකොට එක්කෝ ප්‍රෝග්‍රෑම් දකින්නවා එක්කෝ මොන හරි ධර්මදේශනාවක් දකින්නවා දකින්නකොට ගොඩක්ම ඕගොල්ලෝ ෆෝකස් කරලා තියෙනවා පරිසරය එක්ක බලනකොට කැන්ඩි වල මේ එක්ක මොකක්ද විදුහල්පතිතුමා මේ ඉස්සලම රීජන්සි බෝඩින් කොලේජ් කියලා කියන්නේ මේක සම්මුදිත වෙනස් ආකාරයේ පාසලක් හැමෝම කියන්නේ වෙනස් කියලා තමයි. හැබැයි හැමෝම ඕක නෙමෙයි මං කියන්නේ. හැමෝම මෙතනට එන අය කියන්නේ අපේ එක හරි වෙනස් කියලා. බලයි යනකොට ඔක්කොම එකයි. නැත නැත නැත. වෙනසක් තියෙනවා. දැන් අපේ වෙනස තමයි. ඒක නොර තියෙන එකද? නෑ 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 නොර තියෙන එක නෙවෙයි. මේකේ ප්‍රධාන වෙනස අනිත් පාසල් වලට වඩා කිසියම් ක්‍රමයකට අනුව පාසලේ ගුණනීම් කටයුතු සිදු කරන එක. ඔය අනිත් තැන් වල ක්‍රමයක් තියෙනවනේ. ඊට වඩා වෙනස්. වෙනස තමයි අනිත් සිසුන් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියනවට වඩා අඩු වයසින් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලියන්න අවස්ථාව අපි ලැබෙද්දී තියෙනවා. ඔව් දැන් මෙමනේ දැන් මම සති දෙක තුනකට කලින් මම කළා දැන් ඔහුගේ නිර්දේශය තමයි අවුරුදු 13 න් ඇවිල්ලා 15 16 වෙනකොට ළමයා සූදානම් වෙන්න ඕනේ ඊළඟ ස්ටෙප් එකට. එහෙම නැත්නම් රස්සාවක් කරනවා. ඉතින් මොකද උත්තර වෙනස? නැත නැත නැත. ඊට වඩා සාත්පස වෙනස්. දැන් අපි පාසලක විදිහට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට එක වසරේ සිට 13 වසර දක්වා ඕනම සිසුකට පුළුවන් අපේ පාසල සම්බන්ධ ලිගෙනීම් කටයුතු කරන්න. විශේෂත්වය තමයි දැන් ප්‍රාථමික අංශයේ තවත් පාසලක්. එහෙමනේ. ඕ ඕ තවත් පාසලක් නෙවෙයි විශේෂ පාසලක්. විශේෂත්වය තමයි මට තාම තේරෙන්නේ නැහැ. ආ මෙන්න මේකයි විශේෂත්වය. දැන් අපේ පාසලේ තියෙන ප්‍රධාන කොටස් හතරක්. පළවෙනි කොටස තමයි ප්‍රාථමික අංශය. ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබෙන සිසුවට පුළුවන් ඊළඟ අංශයට යොමු කරන්න. ඊළඟ අංශය තමයි අපි ඊට කියන බිගින ලෙවල් කියලා. ඊට අමතරව තියෙනවා ඉන්ටර්මීඩියට් ලෙවල් සහ ඕ ලෙවල් ලෙවල්. ඒතර ඔය ලෙවල් තුනට එන්න අපි පවත්වනවා විභාග. ඒ විභාග වලින් සමත් වෙන ළමයාට පුළුවන් දැන් සරල උදාහරණයක් කියව චමුදිත 6 ඉන්න ළමයාට පුළුවන් 6 ඉන්න ගමන් බිගින එක්සෑම් එකෙන් සමත් වෙලා ඉන්ටර්මීඩියට් ලේලා ඉන්ටර්මීඩියට් එකෙන් ඕ ලෙවල් යන්න. ඒ කියන්නේ 6 ළමයාට පුළුවන් 7 8 9 වෙනකොට එයාට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගය ලියන්න. ඉතින් විශේෂ නැද්ද මේක? එතකොට ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් කියන එකද? නෑ නෑ දෙකම තියෙනවා. දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ඒතර මේක සාමාන්‍ය පාසලක්මනේ. ඉංග්‍රීසි මීඩියම් තියෙනවා, සිංහල මීඩියම් තියෙනවා. එකම දේ ආණ්ඩු වෙන මේ පුද්ගලික පාසලක්. සාමාන්‍ය පාසලක් නොවෙන්නේ චමුද්ද මහත්මයා දැන් අපි දැන් පැහැදිලි කලින් පැහැදිලි කරා වගේ විදුහල්පතිතුමා අපි මේක අවුරුදු 15 න් සාමාන්‍ය පාසල විභාගෙ ලියන්න පුළුවන්ද අවුරුදු 14 න් සාමාන්‍ය පෙළ විභාගෙට බෑනේ හැබැයි අපි අවුරුදු 14 න් සාමාන්‍ය පෙළ ලියන දරුවෝ ඉන්නවා වගේම
අවුරුදු 16න් අවුරුදු 17න් එයාට උසස් පෙළ විභාගෙල යන්න පුළුවන්. මොකක්ද ඒ විභාගය? විභාගයේ උසස් පෙළ විභාගය. සාමාන්‍ය රජයේ පාදින උසස් පෙළ විභාගය. ඔව් ඒ කියන්නේ නේ මට තේරුන්නේ නැහැ. දැන් ඒ කියන්නේ 6 වෙනි පන්තියේ ඉන්න කෙනාට ඕනනම් උසස් පෙළ ලියන්න පුළුවන් කියලා කියන්නේ. 6 වසර කෙනාට නෙවෙයි. ඒක 6 වසර ඉන්න කෙනා බිගින එක්සෑම් එක පාස් නම්. මොකක්ද ඒ එක්සෑම් එක කවුද කරන්නේ? පාසල විසින් ක්‍රියාත්මක කරන විභාගයක්. මොකද පාසල විසින් කරන බිගින එක්සෑම් එක. ඒක පාස් වුනොත් එහෙම ඔහුට හෝ ඇයට අවස්ථාව ලැබෙනවා මේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකට යන්න. ඉන්ටර්මීඩියට් ලෙවල්. ඊට පස්සේ ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ පාසල විභාගේ පාස් සමත් වෙන ළමයාට පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වීම සඳහා පෙනී සිටින්න. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න පුළුවන්. පෙනී සිටින්න පුළුවන්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්න ආණ්ඩුව පිළිගන්නේ නැහැ. ආණ්ඩුව පිළිගන්නේ ප්‍රශ්නයක් නැහැ නේ. මොකද ඕනම කෙනෙක්ට නීති අනුකූල හැඳුනුම්පතක් තියෙනවා නම් ඒ වගේ මෙයාට අවශ්‍ය කරන දැනුම තියෙනවා. ඒතර වයස සම්පූර්ණ වෙන්නත් අවශ්‍යයි නේ. වයස සාමාන්‍ය පෙළ විභාගෙල යන අපේ රටේ සමුද්ද දැන් අවුරුදු 20 වෙනකොට අපේ රටේ දරුවා තාමත් විශ්වවිද්‍යාලයට ඔබතුමත් අවුරුදු 20 ගේ නේද? මමත් අවුරුදු 20 ගේ. අවුරුදු 25 26 වෙනකොට තමයි අපි විශ්වවිද්‍යාලය එළියට එන්නේ. හැබැයි අපිට ඕනේ මේ රටේ මේකමේ වෙනස් කරන අලුත් මූණුවරක් දෙන්න. අපි උත්සාහ කරන්නේ මූණුවර හදන්න. දැන් මේ වැඩසටහන් වලට එන අය බොහොම ලස්සනට ඔය දෙන්නා වගේම කතා කරනවා. දැන් බලන්න මේ කතා කරන ඉද බොහොම ලස්සනට මේ කතා කරනවා. නමුත් කතාව වගේම වැඩක් තියෙන්නේ පැයි. දැන් ඔතන ඉන්නවද අඩු ගානේ සුදුසුකම් තියෙන හොඳ ගුරුුරු සෙට් එකක් අන්නේ ඒ සරලම් භාෂාවෙන් කතා කළොත් එහෙම විශේෂයෙන් මේ ගැන කියන්න. මොකද බිල්ඩිම හරි පරිසරය හරි අපිට මෙහෙ ඔතන ඉන්නේ මේ ජොලි කරලා යන්න කඳු පන්තිය බලබල ඉන්නේ නෙමෙයිනේ ඉගෙන ගන්න ඉන්නේ. මේ මේ පහසුකම් කාමරේ AC මේ AC ඕවා නෙමෙයි බලන්න ඉන්නවද විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට ඉන්න ගුරු මණ්ඩලය යන ඒගොල්ලෝ උපාධිධාරී ගුරුවරු. ඊට අමතරව ඒගොල්ලෝ ගුරු ඩිප්ලෝමා සමත් වුණු ගුරු තමයි අපි ළඟ ඉන්නේ. ඊගෙන කිසිදු තර්කයක් නෑ. ගුරු ඩිප්ලෝමා සමත් වෙන අය. මොකද හේතුව සමහර පුද්ගලික පාසල් වලින් මට කතා කරලා තියෙනවා. ඒ අය උද්ඝෝෂණය කරනවා. ඔන්න අපිට මුලින් පටන් ගත්ත එක විභාගයක්. දැන් තව විභාගයක්. අපිව අනාථ කළා. අපේ දරුවෝ පාරට දැම්මා. කියන එක නෙමෙයි කරන්නේ. ඔය වගේ කතා මේ රටේ ප්‍රසිද්ධ මේ 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 ඉන්ටර්නැෂනල් ස්කූල් චේන් එක මම මේ කියන්නේ. සාමිජිත මෙහෙමනේ අවුරුදු 16ක් මේ පාසල කරගෙන එනවා කියලා කියන්නේ. මෙතන සක්සස් වෙන දෙයක් තියෙනවනේ. සාර්ථක වෙන දෙයක් තියෙන. ඒක තමයි අවුරුදු 16ක් තුල මේ පාසල අපිට තව දුරටත් කරගෙන යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. 8 9 ළමයි ඕ ලෙවල් ලියලා තියෙනවද? මිශ්‍රලියෝ 18ක් ලිව්වා. එතකොට ළමයාගේ මෙහෙමනේ අධ්‍යාපන සිස්ටම් එක හදන්නේ ළමයාගේ මනසත් එක්ක වයසත් එක්ක මේ මේ හොඩිය ළමයාට මේ මේ ඒ ලෙවල් ඕ ලෙවල් හදන්නේ නැහැ නේ ඈ පහේ ළමයාට පහේ ශිෂ්‍යත්වයේ හදන මිසක් ඕ ලෙවල් පේපර් එක දෙන්නේ නැහැ නේ. එතකොට ඔබතුමන් ඔය කරන වැඩේ එච්චර සුදුසුද? අධ්‍යාපන මනෝවිද්‍යාචාර්යත් එක්ක කතා කරලාද ඔක හැදුවේ? සාර්ථක වැඩක් නෑ යන්නේ. සාර්ථකයි කියලා සාර්ථකයි කියන කොහොමද 8 9 ළමයා ඕ ලෙවල් ලියන්න එයාගේ මනස එතනට හදලා තියෙන්නේ පැයි? මනස හදන වැඩේ තමයි අපි කරන්නේ. මනස හදන්න උගන්වන විතරක් නෑ අපි ගොඩක් දේවල් කරනවා. ඒ ළමයන්ට අපි පවත්වනවා නායකත්ව වුණු වැඩසටහන. මනස නිරවුල් කරගෙන වැඩසටහන. අනික චමුදිත පාසලේක උගන්වනවා විතරයි නේ කරන්නේ. අපි එහෙම නැහැ නේ. අපි කියලා දෙනවා පාඩම් කරන්න. දැන් ඔබතුමාලා දෙන්නා මෙච්චර වෙලා කිව්වා වචන කීපයක් ලියනවා. නෝ ලියන්න පුළුවන් මටත් ලියන්න පුළුවන් පාස් වෙන්න ඕනේ. පාස් රේට් එකක් තියෙන්න ඕනේ. අපි මේ ලියපු මේ රීජන්සි බෝඩින් කෝලෙජ් එකේ මෙච්චර ලියලා තියනවායි කියන එක මේ ඒක කැටගරි එකක් නෙමෙයි. බලන්නේ පාස් වෙච්ච ප්‍රමාණය. පැහැදිලිව ඔබතුමාට ඒ රේෂියෝ එක බලන්න. ඔබතුමාලා දෙන්නක් එක්කෙනෙක් කිව්වේ නෑ කතාව. සාක්ෂි සහිතව අපිට පෙන්වන්න පුළුවන් අපේ රටේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ආචාර්ය ආචාර්යවෙච්ච පුද්ගලයෝ බිහි කරන්න රීජන්සි කොලෙජ් එක එහෙම නැත්නම් රීජන්සි පාසල සමත් වෙලා තියෙනවා. රීජන්සි පාසල තියෙනවා නම් කියන්න ඕනේ. කියන්න පුළුවන් මේ මම පුළුවන් නම් කියන්න මම දන්නේ. මම බල කරන්නේ නැහැ. පැහැදිලිවම අපේ රටේ ආචාර්යවරු මහාචාර්ය විශ්වවිද්‍යාල කතික ආචාර්යවරු බවට පත් වෙද්දී දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. සමහර දරුවෝ අපි ළඟට උසස් පෙළ ලියන්න ඇවිල්ලා ඉන්නවා. සමහර දරුවෝ විෂය අවස්ථා දෙකදී අසමත්. හැබැයි තුන්වෙනි අවස්ථාවේදී දිස්ත්‍රික් කුසලතා එක්ක සමත් වෙච්ච දරුවෝ ඉන්නවා. නේ මගේ ප්‍රශ්නේ මම අහන්නේ මොකද දන්නවද? ඕ ලෙවල් කරා කියලා මොකෝ. ඔව් පැහැදිලිව. නමුත් ඕගොල්ලෝ ඒ ලෙවලුත් කරන්න කියනවනේ. ඒ ලෙවලුත් කරන්න දෙනවා. අවුරුද්දෙන් කරන්න දෙනවා. අවුරුද්දෙන් කරන්න දෙනවා. දැන් බලන්න ඔබතුමා විදුහල්පතිතුමා බොහොම ලොකු කියන්නේ ඉහළ මට්ටමේ ලෙවල් එකට වගේ කියනවා. කරන්න දෙන එක ඇත්ත. පාස් වෙන්නේ කවුද? පාස් වෙන නිසා ඔබතුමාට කියවේ දැන්. පාස් වෙනවා. හරි ඕ ලෙවල් නේ මං අහන්නේ ඒ ලෙවල්. සස් පෙළ සමත් නිසා තමයි විශ්වවිද්‍යාල කතිකාචාර්ය බව පාව බිහි කරන්න අපිට හැකියාව ලැබිලා තියෙන්නේ. විශ්වවිද්‍යාල කතිකාචාර්ය බිහි කරා කියන්නේ විශ්වවිද්‍යාල කතිකාචාර්ය දැනට බිහිලා තියෙනවා. අපේ මේ අවුරුදු 16 ක ඉතිහාසයක්. ඔව් දැන් මෙතන රීජන්සි බෝඩින් කොලේජ් කියන්නේ බෝඩ් වලක් ඉගෙන ගන්නවා කියන අදහසනේ ඇත්තටම. ඔව් එතකොට දැන් ඕන තරම් බෝඩින් ස්කූල්ස් තියෙනවා. ඉංග්‍රීසි උගන්නන පාඨමාලා තියෙනවා. නිවාසික කඳවුරු කියලා තියෙනවා. මම දන්නේ අන්තිම අසාර්ථකයි. මේ ඉංග්‍රීසි ඉගෙන ගත්ත කෙනෙකුත් නැහැ හොයන්න. ඒකයි මම අහන්නේ මේ මම ඔබතුමාට එන්න කිව්වේ. අපි සාමාන්‍යයෙන් කලින් කාලේට මේ වගේ කීපයක් අපි කතා කරලා මේ රටත් එක්ක කතා කරනවා. මේක සාර්ථක වෙන්නේ කොහමද බෝඩින් කියන එක මේ සංකල්ප චමුද සාර්ථක වෙන්නේ අපි ඇත්තටම බලන්න ඕනේ ලෝකෙ දිහා ලෝකයේ විවිධ රටවල අධ්‍යාපන ක්‍රම බිහි වෙනවානේ
අපි දුවන්න ඕනේ ලෝකෙත් එක්ක. ලෝකෙ ඉන්නවා මේ රටේ බිහි වෙච්ච මේ රටේ ඉපදිච්ච දරුවෝ මේ රටේ නෑකම් තියෙන දරුවෙක් අවුරුදු 11යි. ලෝකෙ උපාධි හතරක් තියෙනවා. උපාධි හතර කතා කරලා අපහාම ලංකාවේ. ඒක තමයි උපාධි හතරක් තියෙනවා. අපිට අවශ්‍ය කරන්නේ චමුද මහත්මයා දැන් අපේ රටේ අපි හැමදාම කතා කරන නව අධ්‍යාපන ක්‍රමවේද අපේ රටේ දරුවෝ අවුරුදු 20න් විශ්වවිද්‍යාල උපාධි ලබා ගන්න ඕනේ කියලා. හැබැයි ඒකට අවශ්‍ය කරන නිසි ක්‍රමවේදයක් තියෙනවා. නුවර ළමයි විතර දෙන්නේ. හා නුවර ළමයි නෙවෙයි ලංකාව පුරා ළමයි ඉන්නවා චමුද. මම අහන ඔයගලගේ කොලෙජ් එකට එන්නේ නුවර ළමයි විතරද? නුවර ළමයි විතරක් නෙවෙයි. ලංකාව පුරා දරුවෝ එනවා අපි ගාව. ලංකාව පුරා ළමයි එනවා නම් නිවාසික පාඨමාලාවක් නම් කරන්නේ ලංකාවේ තියෙන අනෙක් නිවාසික පාඨමාලා වලින් මේ වෙනසක් වෙන්න එපයි. එහෙම නැත්නම් වෙනසක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. තියෙනවද වෙනසක් වෙලා? පැහැදිලි වෙනසක් කරලා. මොකද්ද වෙනස? පැහැදිලි වෙනස තමයි අපේ දරුවෝ ඉතා ඉක්මනට බෝඩ්ල ඉන්න එක විතරද? බෝඩ්ල ඉන්න එක විතරක් නෙමෙයි. ඒ දරුවන්ට චමුද මහත්මයා විවිධ දේවල් කරන්න අවස්ථාව අපි ලබා දීලා තියෙනවා. මෙතුමා කිව්වා වගේ අපි දුහල්පතුමා කිව්වා වගේ අධ්‍යාපනය කියලා කියන ඔබතුමා කිව්වත් හරි. අධ්‍යාපන මනෝවිද්‍යාඥයෝ කියන දරුවගේ දරුවට සංකල්ප එක්කන දරුවා ගොඩනගන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ දරුවා සංකල්පත් එක්ක ගොඩනගන්න අවශ්‍ය කරන පසුබිම පදනම සහිත වැඩපිළිවෙලක් තමයි අපේ පාසල තුල ක්‍රියාත්මක වෙන්නේ. ඔය අපේ ප්‍රශ්නේ තියෙන්නේ ඔතනම ප්‍රශ්නයක් නේ. මම හිතුවේ මේ කුණුවර අය විතරයි කියලා. රට වටේම වෙනකොට නුවර ළමයක් ඉන්නවා. කොළඹ ළමයක් ඉන්නවා. ළමයි හැදුණු විදිය වෙනස්, පරිසරය වෙනස්. විවිධ පරිසරවල මිනිස්සු එනවා. මාතර මිනිස්සුත් එනවා. ගාල්ල මිනිස්සු එනොත් එනවා. නුවර මිනිස්සුත් ඉන්නවා. කොළඹ එතරම් කොහොමද මේ එකට මික්ස් වෙන්නේ මේ කල්චර් එක එකට හැදෙන්නේ කොහොමද? චමුද මහත්තයා විශ්වවිද්‍යාල ඇතුලේ. විශ්වවිද්‍යාල ඇතුලේ ඔබතුමා අපි යනකොට විශ්වවිද්‍යාල අපි සහජීවනය ගැන ඉගෙනගත්තේ සංහිඳියාව ගැන ඉගෙන ගත්තේ එක බත් එක බෙදාගෙන කන්න ඉගෙන ගත්තේ විවිධ මිතුරු ආශ්‍රය කරන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා. හැබැයි මේක මේ දරුවට අවශ්‍යතාවයක් අවස්ථාවක් ලැබෙනවා ඊට කලින් විශ්වවිද්‍යාල පරිසරයට කලින් සියලු දෙනත් එකතු වෙලා එක මට්ටමකට ඇවිල්ලා එක මේසෙ ඉඳගෙන කෑම කාලා වැඩ ටික කරන්න පුළුවන් අවශ්‍ය කරන පරිසර. විශ්වවිද්‍යාල වල කමක් නැහැ. විශ්වවිද්‍යාල වල අපි සෑහෙන්න අවුරුදු 18 19 20 විතර වෙනකොට තමයි එන්නේ. දැන් මේක මුල ඉඳලා එනකොට ඕ ලෙවල් එනකොට 9 පන්ති 8 පන්ති ළමයට තේරෙන්නේ නැහැ. එකතුව මික්ස් වෙනකොට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලොත් එක්ක ඉන්නේ පාසලෙම ඉන්නවා නේවාසික ගුරුවරු. ඒගොල්ලෝ තමයි මේගොල්ලෝ රකවරණය දෙන්නේ. දැන් අපි මේ ඉන්නේ ඕ ලෙවල් ඉවර කරපු ගම. ළමයි ගෙවල් වල ඊළඟ ඔප්ෂන් එක කල්පනා කරමින් ඉන්න වෙලාවේ. හරිද? එතකොට ඕ ලෙවල් ළමයින්ට ඔප්ෂන් එකක් තියෙනවද? නැත්නම් ඔප්ෂන් එකක් තියෙන ඔප්ෂන් එක. දැන් ඒගොල්ලෝ දැන් මේසරේ ලියපු ඕ ලෙවල් ලියපු ළමයි උසස් පෙළ ලියන්න 2025. නමුත් අපි ඔප්ෂන් එක තමයි 2024 අපිට පුළුවන් වෙලා ඒගොල්ලෝ උසස් පෙළට යොමු කරන්න. අවුරුදු දෙකක් යනවනේ ඊළඟ කරන්න. අවුරුදු දෙකක් දීලා තියෙනවා තමයි. අවුරුද්දෙන් කරන්න පුළුවන් චමුද මහත්මයා. නේවාසික ළමයි ඉන්නවා. ඉතින් අවුරුදු දෙකෙන් කරන්න පුළුවන් නම් රටේ අවුරුද්දෙන් සමාවෙන්න. අවුරුද්දෙන් කරන්න පුළුවන් නම් රීජන්සි බෝඩින් කොලෙජ් එකට මේක විශ්ව කර්ම වැඩක් නෙමෙයි. මොකටද ලංකාවේ এডুকেෂන් සිස්ටම් එක ඒ ලෙවල් අවුරුදු දෙකක් කරලා තියෙන්නේ. මම අපිත් කියන්නේ මේක වෙනස් වෙන්න ඕන. මොකද්ද? මේක වෙනස් වෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන අවුරුද්දෙන් කරන්න අවස්ථාවක් දෙන්න ඕන. ඒක මාර කතාවක් නේ ඔබතුමා කියන්නේ. අවුරුදු දෙකෙන් මේ এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ රජයේ පාසලක දෙකක් යන එක ඔබතුමාලගේ රීජන්සි බෝඩින් කොලෙජ් එකට ආවොත් අවුරුද්දෙන් ඉවර වෙනවද? ඒක විශ්වකර්ම වැඩක් නේ. විශ්වකර්ම වැඩක් තමයි චමුද මහත්මයා. විශ්වකර්මයක් කියලා කියන්නේ අපි පැහැදිලිව මෙහෙම හිතමු. මේ පාසල් ළමයි ඉන්නවද? පාසල් ළමයි ඉන්නවා. පාසල් ළමයි ඉන්නවා චමුද මහත්මයා. අපි ගාවට ඇවිල්ලා තිනවා මීට කලින් අපි නේවාසික කඳවුරුත් කරානේ. අවුරුදු දෙක මාස දෙකක් ඇතුළ අවුරුදු දෙකේ සිලබස් එක. මාස දෙකක් ඇතුළ දරුවා උපාධි විශ්වවිද්‍යාලයට යන සුදුසුකම් ලබන තත්ත්වෙ පුහුණු කරලා තිනවා. අපි ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරගෙන අපි කැම්පස් ගිය ළමයි ඉන්නවා. කැම්පස් ගිය ළමයි ඉන්නවා මාස දෙකෙන් සිලබස් එක ඉවර කරලා. හැබැයි අපි සිලබස් එක ඉවර කරනවා නෙවෙයි චමුද මහත්තයා. සිලබස් එක නිවැරදි විදිහට දරුවට ඉගෙන ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හදලා දෙන ගමන්, ඒ දරුවා නිරන්තරව විභාගයට පුහුණු කරන ගමන්, සංකල්පත් එක්ක දරුවා ශක්තිමත් කරලා. ඔය කාලේ මේක පටන් ගත්තේ මේ ඉන්ස්ටිටියුට් එක? මේ කොලෙජ් එකක්ද? 2006 පටන් ගත්තා. 2006 පටන් ගත්තා. 2006. ඒක කොහොමද 16ක් දැන්? දැන් අපි අවුරුදු 16ක්. ඒතර A level කරාට පස්සේ එතනින් එහාට මොකද වෙන්නේ? එතනින් එහාට විශ්වවිද්‍යාලයට යන දරුවෝ ඉන්නවා. එතන ඉහළ විශ්වවිද්‍යාලයට යන දරුවෝ ඉන්නවද ඇත්තටම? පැහැදිලිවම ඉන්නවා. පැහැදිලිවම ඉන්නවා. සහ එතන ඉහළ චමුද මහත්මයා මෙහෙම දෙයක් තියෙනවානේ. ඔබතුමා අපි මේ අද කතා කරනකොට මීට කලින් අවුරුදු 5කට කලින් කිව්වේ දොස්තරවරු වෙන්න ඕනි, ඉංජිනේරුවා වෙන්න ඕනි, ඒ වගේම නීතිඥයා වෙන්න ඕනි කියලා. හැබැයි අද ලෝකය ඊට වඩා එහාට ගිහලා වෙනස් වෙලා තියෙනවා. අද ඩේටා සයන්ටිස්ට්ලා තමයි වැඩිපුර ඉස්සරහට එන්නේ. AI ටෙක්නොලොජි එක දන්න කෙනා තමයි ඉස්සරහට එන්නේ. මේ රටේ මේ ලෝකෙ තිබිච්ච ජොබ් හයරාකී එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. දවස් 7ම ගණනනවද? දවස් 7ම ගණන. දවස් 7ම ඉරිදා දවස් අපි ගොඩක් දුරට බොහෝ දුරට දරුවන්ට හත් දිනේ කටයුතු කරන්න අවස්ථාව ලැබල් දීලා තියෙනවා. වැඩි නැද්ද ළමයට වර්ක් ලෝඩ් එක? නෑ. කීයට පටන් ගන්නෙ? අපි උදේ පටන් ගන්නවා 8ට. හවස 6ට ඉස්කෝලේ කටයුතු නිමා කරනවා. හවස 6ට? හවස 6. උදේ 8 ඉඳලා හවස 6 වෙනකම්? ඒ අතරතුර එක දිගට නෙවෙයි. අපි වැඩ කරන්නේ අතරමැද කාලසටහනක් අපි හදලා තියෙනවා. කාලසටහනේ තියෙනවා නිශ්චිත විවේක කාලයක්. ඒ විවේක කාලයෙන් තුල ළමයි අපි නිදහසේ ඉන්න අවස්ථාව. නෑ ළමයින්ට මානසික නිදහසක් තියෙන්න ඕන. හෙල්ත් එක පිරිහෙන්න පුළුවන්. ඒ අතරතුර තියෙනවා ක්‍රීඩාවට යොමු වෙන අවස්ථාව. ඒ අතරතුර තියෙනවා නායකත්ව පුහුණු වැඩසටහන් වගේ අමුතර පුහුණු වැඩසටහන්. ඒතකොට ළමයාගේ නවාතන් පහසුකම් හොස්ටල් පහසුකම් කියන්න ඕන. නවාත්
නවතැන් පහසුකම් සපයන්න අපේ තියෙන නිවසේ ආගාර හතරක්. එකක් තියෙනවා පිරිමි ළමයින්ට, පොඩි ළමයින්ට. තව එකක් තියෙනවා පිරිමි ළමයින්ට, හයින් ඉහළ ළමයින්ට. තව නිවසේ ආගාරයක් තියෙනවා ගැහණු ළමයින්ට, කුඩා ළමයින්ට. තව නිවසේ ආගාරයක් තියෙනවා හයින් ඉහළ ගැහණු ළමයින්ට. ඒතර දරුවන්ගේ කැම්බීමේම කැම්බීම වෙනම අපි දෙන්නේ. ඒගොල්ලෝ අපි බෙදාගෙන තමයි කැම කන්න දෙන්නේ, බෙදලා දෙන්නේ නැහැ. දැන් මේකේ කොස්ට් එක නම් දරා ගන්න බැරුව ඇති නේ, ලේසි නැතුව ඇති නේ. නැහැ, කොහෙත්ම නැහැ චමුද මහත්මයා. නෑ, දරා ගන්න බෑ. නෑ නෑ. අමාරුයි. සා ධර්මයේ මේ කොස්ට් එක කියන්නේ චමුද මහත්මයා මේ රටේ අද දවසේ කන්න කොච්චර වියදමක්ද? ඒක තමයි අහන්නේ. ඒවත් එක තමයි. කොච්චර වියදමක් කරනවද? ඒ වගේම චමුද මහත්මයා දැන් මම උසස් පෙළ කරන ගුරුවරේ. උසස් පෙළ විද්‍යාංශයේ ඉන්න ගුරුවරේ. උසස් පෙළ විද්‍යාංශයට සාමාන්‍ය පෞද්ගලික පන්ති, පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙක් ගෙදරට ගෙන්න ගන්න කොච්චර දර වියදමක් කරනවද? විද්‍යා ගණිත උගන්වන්න. රුපියල් 25000ක් විතර යනවා එක විෂයකට. රුපියල් 75000 විෂයන් තුනටම. අපි ඒකත් පැත්තකින් ඉඳලා අවුරුදු දෙකක් ඉස්කෝලේ යනවා කියලා හිතමු. අවුරුදු දෙකක් පාසල් යනකම, අවුරුදු දෙකක් පන්ති යනකම කරනවා. දැන් විෂයකට සාමාන්‍ය පන්ති ගාස්තු කීයද? මම ඔකත් එක ගණන් හැදුවා. කියනකොට ගාන හැදුවා කියන්නේ මේ ගානම හැදුවා නෙමේ. තුන් ඔයා කියන එක හරි. තුන් වේල කන්න දෙන්න ඕනේ. අද ටියුෂන් ෆීස් ක ටියුෂන් කරොත් එහෙම පැයකට 2000 3000 ඕකත් එක්ක නෑ නෑ හරියන්නේ මම නෑ කියලා නෙමෙයි ඒකත් එක්ක තමයි මං ගාන හැදුවේ ඔළුවේ මට නෑ මෙහෙම මාසෙට මෙච්චරයි කියන එක මං අහන්නෙත් නෑ ඕන නම් කියන්න නැත්තම් ගාන කියන්න අවශ්‍ය නැහැ නෑ මම අහන්නේ ඒකත් එක්ක මං ඇහුවේ ලොකු ගානක් යනවද නැති නේද කියලා සේත්ම නෑ චමුද මන්ද නැති වෙන්නේ කොහොමද සේත්ම නෑ අපි ඔය කියන කතාවට ඒක මේක පිනක් නෙමෙයි මේ බිස්නස් ව්‍යාපාරයක් නේ ව්‍යාපාරයක් තමයි ව්‍යාපාරයක් තමයි අධ්‍යාපනයේ තමයි විකුණන්නේ සේවා විකුණන්නේ නමුත් මෙහෙම දෙයක් වෙනවානේ දැන් මෙතන අපේ මූලික අරමුණ ළමයින්ට අධ්‍යාපනය ලැබල දෙලි කටයුතු කරන. ඒකට මේ අය කරන මුදල සාධාරණයි කියලා කියන්නේ. ඇත්තට ළමෙක් අපි ගෙදර තියාගෙන කන්න බොන්න දෙනවා. සාධාරණ ඔබතුමාට. මම අහන්නේ බං දේවාභියෝග පැත්තෙන්. ඒක අසාධාරණයි ළමයි ඉන්නේ නැහැ නේද චමිතු මහත්තයා? අපේ රටේ දැන් කොච්චර ළමයි ඉන්නවද? දැන් අපි ළමයි 200ක් ආසන්නව ඉන්නවා. 200කට ආසන්න. 200ට ආසන්න ප්‍රමාණය. ඒ කියන්නේ සමස්ත එකේ ඉඳලා උසස් පෙළ දක්වාම අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. හරි. දැන් මෙහෙමනේ මම යම් කිසි විදමක් දරනවා. මම හිතන්නේ උදාහරණයක් මගේ දරුවා එව්වා කියලා. හරිද? එතකොට දැන් කොතන ඊටම කෙටියෙන් කාරණා කීපයක් කතාරව. මට වාසියක් දැත්තට. ඕගොල්ලෝ ඔය දෙන්න කියයි. පැහැදිලි වාසියක්. පැහැදිලි වාසියක් තියෙනවා චමුද මහත්මයා. මේක විශේෂයෙන් කියනවනේ මේ වෙලාවේ අන්තර්ජාතික පාසලට ගිය නැත්නම් එන්න ඉන්ටර්නැෂනල් ස්කූල් ගිය දරුවෝ විශාල ප්‍රමාණයක් අපි වෙත ඇදෙමින් ඉන්නවා මේ මොහොතේ. මොකද අන්තර්ජාතික පාසල් වලට ඉතා ඉංග්‍රීසි මාධ්‍යමත් අපි උගන්වන නිසා. පැහැදිලි. අන්තර්ජාතික තියෙන චිත්‍රයෙන් ඉන්ටර්නැෂනල් ස්කූල් වල විනය නම් අන්තිමයි කියලා. ඒක තමයි සම්පූර්ණ මතක. ඒක තමයි සම්පූර්ණ මතක. අපි විනයාන කුල ශිෂ්‍යෙක් බිහි කරන්නේ. අද විනය හදන කුල විවිධ ප්‍රශ්න රටේ ඇති වෙනවා තමයි ගුරුවරුන්ට. හැබැයි ඉංග්‍රීසි පෙන්නන වැඩි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වතුර වගේ කියලා. හැබැයි විනය නම් අන්තිමයි කියලා කියන්නේ. නෑ නෑ නෑ. අපේ අන්තර්ජාතික පාසල් කවුද කියන්නේ? ඕගල්ලන්ගේ මම කතරන්නේ අපේ නෙවෙයි ඔයගලගෙන නෑ ඔයගලගෙන මම කිව්වේ මේ ඉන්ටර්නැෂනල් කොලෙජ් වල විනය අන්තිමයි කියන්නේ හැබැයි චමුද මහත්තයා අපේ මේ 6 දිනක් මාව අපේ ස්කෝල්ට අපේ ස්කෝල්ට අලුතෙන් එතකොට අපේ රටේ මේ වෙලාවේ ජාත්‍යන්තර පාසලට ගිහලා අවුරුදු 13ක් සාමාන්‍ය ක්‍රමයේ යටතේ වියදම් කරන මුදල ඉතිරි කරගෙන තමන්ගේ දරුවයි කුසලතාවයේ තියනවා නම් ඒකට අවශ්‍ය කරන අපේ කරන විභාග සමත් වෙනවා නම් ඒ දරුවා කලින්ම සාමාන්‍ය පෙළ ලියලා මේ සැරෙත් අපේ අවුරුදු 14 දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී සිටියා. හැබැයි දැන් ඔය මේ නේවාසික කියන්නේ එකේ පන්ති වගේ දරුවෝ ඉන්නේ නැහනේ නේ. ඒගොල්ලන්ට ඉන්න බෑ නේද? අම්මා තාත්තා නැතුව ඉතින් නේද? මේකේ නිජමතු මාත දැන් එතන ඉන්නවා අම්මා තාත්තා දෙන්නම රට. එතකොට මේගොල්ලෝ ජීවත් වෙන්නේ තමන්ගේ ආච්චිත් එක්ක. නැත්තම් සීයත් එක්ක. ඒ සමාහට ආච්චිට සීයට මේගොල්ලෝ බලා ගන්න බෑ. හැබැයි මේ දරුවෝ අද අපේ ඉන්න ගුරුවරුන්ට අම්මා තාත්තා වෙලා ආදිර රැක බලන්නේ. ඒ කියන්නේ මේ දරුවෝ එතන නිවාසිකව ඉන්නවා. ඒතොර දැන් මට මේ දැනගන්න මං අහන්නේ නිවාඩු කාලයක් කියලා දෙයක් ඇතිනේ. ඒතොර එතකොට ඒගොල්ලන්ට තමන් ගෙවල් වලට යන්න පුළුවන්. ගෙවල් යන්න. ඒතොර ඒ අතර කාල පරිච්ඡේද දෙමාපියන්ට බලන අවස්ථාවත් මේ එතනත් කියන්න ඕන පොඩි දෙයක් තියෙනවා. සමහර නිවාඩු කාලවල ළමයි යන්න අකමැති. ඒ තරම් අපි ගුරුතුන්ට ආදරේ වෙලා. ඒවල ඉන්න හදනවා. නිවාඩු කාලයේ අතරතුරේ අරගෙන යන්න පුළුවන් වගේම අපි දෙනවා දෙමාපියන්ට පුළුවන් ඇවිල්ලා ඉරිදට මේ ළමයි හමු වෙන්නේ අවස්ථාව දීලා තියෙනවා. ඒ විදිහ කතා බහ කරලා ඒගොල්ලොත් එක දවසම ගත කරලා ඉන්න අවස්ථාව දීලා තියෙනවා. ඊළඟ දවස් අපි වෙන් කරලා තියෙන්නේ දෙමාපිය හමු වලට. දෙමාපියට ඇවිල්ලා කතා කරන්න. මොකක්ද ඇත්තටම ඔයගලගේ ටාගට් ගෲප් එක? අපි ටාගට් ගෲප් එක ඔළුව තියෙන ඕන කෙනෙක් ඉගෙන ගන්න කැමති නා. බුද්ධිමට්ටම තියෙන චමුද මහත්මයා මෙහෙම ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕන. බිලියන 171ක් තියෙනවා මොලේ සයිල. ඔය බිලියන 171 කින් සයිල කීයක් එකකින් වැඩි කරන්න ඕනද? ඒක තමයි. බිලියන 171ක් තියෙන සයිල වලින් සියල්ලම වැඩ ගන්න නැහැ නේ මිනිස්සු. එතකොට ඒ සාමාන්‍ය ප්‍රමාණයක් අඩුම තරමේ 1000ක් හරි වැඩ කරන සාමාන්‍ය බුද්ධියක් තියෙන තමන්ගේ දරුවගේ අනාගතයට ආදරය කරන මේ කියන කවුරු මොනවා කිව්වත් ඇත්ත හොයලා බලලා වැඩ කරන මිනිස්සු දෙමාපියෝ අපිත් එක්ක එකතුලා මේ ගමන යනවා. මම හිතුවේ මේ සර් කියයි කියලා ඉගෙන ගන්න බැරිය කාටත් අපි උගන්වනවා කියලා. මම ඒ නිසා නොඑන්න මම කල්පනා කළා නොඑන්න. මම හිතුවා ඉගෙන ගන්න බැරිය කාවත් උගන්ලා ගන්නවා කියලා කියයි කියලා. පුළුවන් කෙනා එකාට විතරලු පුළුවන්. නෑ නෑ චමුද මහත්තයා.
ඉගෙන ගන්න බැරි ඔළුව තියෙන ඕනෙට ඔළුව තියන කලිය බුද්ධිය කියන එක නෙවෙයි ඔළුව අපිටත් තියෙනවා ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ ඔළුව තියෙන හැමෝටම අපි හදලා ගන්නවා ඉගෙන ගන්න චමුදු මත අවුරුදු මෙහෙමන චමුදු මත සමහර දරුවෝ ඉන්නවා අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන්නේ විවිධ කාරණා හින්දා අපි ඒ දරුවගේ මනස හදලා මේ රටේ මෝඩයෝ නැහැ චමුදු මත මේ රටේ මෝඩ දරුවෝ නැහැ කොහෙවත් මෝඩ දරුවෝ බිහි වෙන්නේ නැහැ හැමෝටම බුද්ධියක් තියෙනවා ඒ බුද්ධිය වර්ධනය කරගන්න අවස්ථාව දුන්නාම ඉගෙන ගන්න බැරි දරුවෝ චමුදු මත ඉගෙන ගන්නවා ඔව් අපි මෙතන විකල්පයක් තියෙන්න ඕනේ හැමෝම කැමති නැහැ තමන්ගේ දරුවෝ නවත්තන්න හැමෝම බෝඩ් කරන්න කැමති නැහැ හරි දරුවෝ ඉන්න කැමතිත් නැහැ ඔබතුමා කියන වෙනම කතාවක් විදේශගත දෙමාපිය දරුවෝ සා දරුවෝ නිවාඩු කාලේ යන්නේ නැහැ කියලා මම දන්නේ නැහැ ඔබතුමා ඇත්ත කිව්වද බොරු කිව්වද කියන එක හැබැයි සමහරු කැමති නැහැ දෙමාපිය බෝඩ් කරන්න එතකොට ඒකට විකල්පයක් තියෙනවා ඒකට විකල්පයක් අපි ෆයිට් අපි මුලින් පටන් ගන්නේ මහනුවරින් මහනුවර ආරම්භ කරනවා මහනුවරේ පටන් ගන්න තිය වෙන කොහෙවත් නැහැ නේ රාජස් නැහැ මේ මේ නේවාසික නොවන අනේ ඒ කියන්නේ නේවාසික නොවන මේ වැඩපිළිවෙලක් පාසලක් අපි පටන් ගන්නවා අවුරුද්දේ උසස් පෙළ මහනුවර මහනුවර නගරේ මහනුවර නගරේ කොහොම තියෙන්නේ හරි 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 රටපුරාට එන්න චමුද මන්ද රටපුරාටම පේනවා මොකද මේ වැඩේ අපි මහනුවර ආරම්භ කරනවා කොහොමද අපිට කියන්න පොඩ්ඩක් ප්‍රොපෝසල් එක අපුණාරි ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා විතරක් කියන්න කවදාද කොහොමද කොහාටද එන්න බලාපොරොත්තු වෙන්නේ අපි රටේ රටේ තියෙන ප්‍රධාන නගර කීපයකට වෙනවා චමුද මන්ද කොළඹටත් එන්න බලාපොරොත්තු වෙනවා කුරුණෑගලටත් එන්න බලාපොරොත්තු වෙන ඉන්නවා අපි දකුණු ලකටත් යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඉතා ඉක්මනින් මේ කටයුතු සිද්ධ වේවි චමුද මහත්ම අපි මේ වසරේ ඇත්තටම පහු මේ වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියේ දරුවෝ පෙනී හිටියේ මාස 6කට පරක්කු වෙලා ඒගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට දැන් චමුද් මත කොරෝනා නිසා අවුරුදු දෙකක් විනාශ වුණා පාස්කු ප්‍රහාර නිසා අවුරුද්දක් විනාශ වුණා තෙල් පෝලිම් වල ඉඳලා තවත් අවුරුද්දක් විනාශ වුණා හැබැයි මේ විනාශ වෙච්ච කාලයට අපි වටිනාකමක් දෙන්න ලෑස්ති මේ සැරේ රටවටේම ඉන්න දරුවන් අපි ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබේ උසස් පෙළ විභාගයට 2025 නැතුව 2024 පැහැදිලිවම පෙනී හිටින්න පුළුවන් ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම නිසි කලමලාකාරීත්වයක් ගණතේ විභාගයට අවශ්‍ය කරන සූදානමත් එක්ක නිසි දැනුමක් එක්ක සටන් කරලා උසස් පෙළ විභාගයේ ජය ගන්න 2024 ලෑස්ති නම් දරුවෝ අපි බලාපොරොත්තු වෙන විදිහට එන්න කියලා. ඔව් ඔබ දෙදෙනා මෙතුමා නැති විදුහල්පති වැරේක නිසා කතා කරන්න ඕනේ නැහැ. මේ ඔබතුමා රජයේ විදුහල්ක ඉන්නේ නැතිනේ නේද? ඔව් ඔබතුමා මෙතුමා නම් හොඳට රේන්ඩලා මෙහෙම හොඳට කතා කරනවා. නමුත් මේ බොරු නෙමෙයි නේද කියලා අපි පැහැදිලිවම කියනවා. 20 23 ජූනි වල ඉන්නේ. දැන් අවුරුද්දකින් ඒ ලෙවල් පුළුවන් කියලා. පැහැදිලිවම පුළුවන්. මට යටින් ඔක්කොම මට බැලලා දායි. දන්නවනේ මට නම් ඔක සාමාන්‍ය පුරුදු දෙයක් ඔබ බලනවා. හරි. දැන් මේ විශේෂයෙන් කියන්න ඕනේ. දැන් අපි මේ කරන ක්‍රමවේදය බුද්ධි දෙමව්පියෝ දකිනවා. ඒගොල්ලෝ මේකට අනුගත වෙලා අපිට ළමයි අඩ ගහන ඇවිල්ලා ඒගොල්ලෝගේ අනාගතේ සාර්ථක කරගන්න. ඒතර ගේන්නේ නැහැ. දේවාපිය බුද්ධිමත් නැහැ. ඔතන්ට ගේන අය විතරයි බුද්ධිමත්. එහෙමද කියන්නේ? නෑ 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 මේක මේ ගේන්නේ නැහැ. එහෙමනේ චමුද මත සමහර අයට මේ සියලු දේම දකින්න සමහර මිනිස්සු නෙගටිව් විදිහට. සියලු දේම ඒගොල්ලෝ දකින්නේ වැරදි විදිහට. ඒගොල්ලෝ සමහරට මම හිතනවා මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්නේ නැතුව විනාඩි දෙකක් යනකොට මේකට විරුද්ධව යම් යම් දේවල් දාවි. ඒක ලෝක ස්වභාවය. ඒක ගණන් ගන්න එපා. ඒක ලෝක ස්වභාවය. ඒක තමයි චමුද මත. ඒ නිසා බයින්න පුළුවන්. හැබැයි අපි ඇත්තටම වැඩේ කරලා පෙන්නන්න ලෑස්ති. අපි ආරාධනා කරන වැඩේ දැනටමත් කරනවා කවුරු හරි චැලෙන්ජ් කළොත් චැලෙන්ජ් එකක් විදියට අවුරුද්දෙන් දැන් ඕ ලෙවල් ඉවර වෙලා දැන් තමයි ලදරු ඔප්ෂන් බලන්නේ ඒ නිසා සමහරු ගුරුවරු පවා එළියට ඇවිල්ලා උසස් පෙළ මේසර් අර සර් මේසර් දානවා උසස් පෙළ මොනවද කරන්නේ මේ විෂය ධාරාව ඔයගොල්ලෝ විෂය ධාරාව අපි සියලුම විෂය ධාරාව වලින් සියලුම විෂය ධාරා සිංහල මාධ්‍යයෙන් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් හරි ඕගොල්ලන්ට කැට තියලා චැලෙන්ජ් එකක් කරලා කියන්න පුළුවන්ද අවුරුද්දෙන් ඕ ලෙවල් ඉවර කරන්න මං හදන්නේ හරි ඒ කියන්නේ දැන් ඕ ලෙවල් ඉවරලා ඉන්න දරුවෝ ගෙදර ඉන්න වෙලාවෙ හින්දා ඔප්ෂන් බල බල ඉන්න හින්දා සමහරු රට යන්න බලනවා එහෙමනේ සමහරු රට යන්න බලනවා සමහරු ඒ ලෙවල් ඕනේ නැහැ කියලා හිතනවා ඒ අයට පොදුවේ දෙන්න පුළුවන් ඔයගලට සම්බන්ධ කරගන්න විදියත් කියන්න මම අන්තිමට ඒක අහන්න මේ කියන්න මොකක්ද ඔයාලට ගැරන් කරලා දෙන්න පුළුවන් ඇෂුවරන්ස් එක ගැරන් කරලා මම චමුදු අවුරුද්දෙන් එනවා ලියන කනේ මේ හොදේ ඒ ලියන්න මට ඕඩර් ගන්න පුළුවන් නේ පාස් වෙන්න බෑ ගැරන් කරලා කියනවා චමුදු මාත් නෑ අපි ඔබව ජයග්‍රහණය කරා රැගෙන යන්න සූදානම් ජයග්‍රහණය කරා නිස්සී ලෙසම රැගෙන යන්න අපි සූදානම් ඒකට අවශ්‍ය කරන පසුබිම පදනම් වැඩපිළිවෙල සහ ඒකට අවශ්‍ය කරන කලමනාකාරීත්වය අපි ගාව තියනවා කියලා පැහැදිලිවම අපි කීවා. ඒ නිසා මේ සැරේ කිසිදු දරුවෙක් බය වෙන්න එපා අපි ගාවට එන්න. අපි ඔබව 2024 උසස් පෙළට වාඩි කරනවා විතරක් නෙවෙයි. අපි ඔබත් අපිත් එක්ක එකතුලා හොඳට වැඩ කරන ලෑස්ති නම් අපි ඔබව පැහැදිලිවම ජයග්‍රහකයෙක් බවට පත් කරනවා. හැම විෂය ධාරාවක්ම හැම විෂය ධාරාවක්ම කලා, ගණිතය, විද්‍යා, වාණිජ, තාක්ෂණ වේදේ. හැමදේම තියෙනවා. සියලුම දේවල්. සියලුම දේවල් එක්ක අපි ඔබට ජයග්‍රහණ අරගෙන දෙන ලෑස්ති ඔබ වැඩ කරන ලෑස්ති නම් ඒ වගේම මෙතනින් එහාට ඔබ උසස් පෙළින් එහාට ඔබ රජයේ විශ්වවිද්‍යාලයකට තෝරා ගන්නවාද එහෙම නැත්නම් වෙනත් පෞද්ගලික විශ්වවිද්‍යාලයට යනවාද කියන එක ඔබ තීරණය කරන්න ඕන දෙයක් හැබැයි ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම
අපි ලබා දෙන සූදානම් සහ රැකියාවකට යන්න අවශ්‍ය කරන නායකත්ව පුහුණුව ඇතුළු සියල්ලම හැබැයි අපි සියල්ලම ලබා දෙන සූදානම් නුවර යන වෙලාවක එනවා නොකිය ඉන්නේ එතකොට හැබැයි තියෙන තත්ත්වය මේකට වඩා වෙනස් වුණොත් අපි ඒකත් පෙන්නනවා නේද ඒක හරි ඒක කිසි හිටලම මේ කියන මේ විශේෂ විදුහල්පතිතුමා කියන බොහොම ඉහළ මට්ටමම තිබුණ නැත්නම් අපි ඒකත් පෙන්නනවා මොකද අපි වකිවක් නේ ඒක හරි අපි තරම්ම උත්සාහ කරලා බලාපොරොත්තු වෙනවා ඕ ඕ අපි මේ හරි කොහොමද කාට හරි සම්බන්ධ වෙනවා නම් ඕ ලෙවල් ලියපු දරුවෙක් ඒ ලෙවල් කරන්න ඔප්ෂන් එකක් බලමින් ඉන්න වෙන්න පුළුවන් එහෙම ඒ විතර නෙමෙයිනේ ඔයගලන්ගේ පළවෙනි පන්තියේ ඉඳලා ඒ ලෙවල් වෙනකම්ම තියෙනවනේ ඒ කියන්නේ කලි අපි මම මෙහෙම කිව්වම හරිද ටැග් ලයින් එකක් විදියට කලින් ඕ ලෙවල් කරන්න ඕන නම් කලින් ඒ ලෙවල් කරලා පාස් වෙන්න ඕන නම් රීජන්සි බෝඩින් කොලෙජ් එකට කතා කරන්න කමක් නැහැ එහෙම කිව්වොත් හරිනේ හරි කොහොමද කතා කරන්නේ දුරකථන අංක දෙකක් තියෙනවා ඒ දුරකථන අංක දෙකට කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන් ඒ කියන්නේ අංක දෙක අපිට දෙන්න අපිට දාන්න පුළුවන් නේ ඒක පැහැදිලි මහනුවර නගරයේ තියෙන අපේ ආයතනයට එන්න පුළුවන් මහනුවර නගරයේ තිලක වර්ධන ටෙක්ස්ටයිල් ඉදිරිපිට තියෙනවා ඒ ඔෆිස් එකද ඔෆිස් එකද ඔෆිස් එක සහ එතන මේ නේවාසික නොවන පාඨමාලාව ක්‍රියාත්මකන තැන එතෙන් එන්න පුළුවන් ඒ වගේම අපේ නේවාසික පාසලට පැමිණෙන්නත් පුළුවන් නුවරට ඇවිල්ලා ඉතින් කිසිදු ගැටලුවක් නැහැ ඔබට අපි හොයාගෙන එන්න අපි දුරකථන අංක දෙක යටින් ප්‍රදර්ශනය කරයි අපි ආරාධනා කරන රටේ උනන්දුව තියෙන සියලුම දරුවන්ට ඒ වගේම දෙමාපියොන්ට අපි සූදානම් ඔබේ දරුවට නිවැරදි අනාගතය පෙන්වන්න ඕමත්ම ස්තුතියි රේජන්සි බෝඩින් කොලෙජ් මහනුවර පිහිටලා තියෙන්නේ අපි මේ විදුහල්පතිතුමාටත් ඒ වගේම විදුහල්පතිතුමා එකගෙන ආව උසස් පෙළ විද්‍යාංශ බහර හස්විත ඒකනායක මේ ඉන්නේ අධ්‍යනාංශී විදුහල්පතිතුමා දුබින්ද ජයසිංහ මහත්මිය ඒ කියන්නේ කලින් කෙනෙක්ට ඕ ලෙවල් ලියන්න ඕන නම් ඒ කියන්නේ නිශ්චිත මේ පන්තියට පෙර ආතුව නිශ්චිත කාලයට වඩා ඒ ලෙවල් කලින් ලියන්න ඕන නම් දැන් හොඳම දේ මේ දවස්වල ඕ ලෙවල් ලියපු දරුවන්ට මේ අය සහතික වෙලා කියනවා අපි ඒ ලෙවල් ලියන්න දෙනවා 20යි 25 නේ හරි විදියට ලියන්න ඕනේ 24 ලියන්න පුළුවන් නේ නේ මගේ හරි විදියට ලියනවා 25 නේ නමුත් ඔබතුමාලගේ රීජන්සි බෝඩින් කොලෙජ් එකට ආවොත් බෝඩ් වෙලා අවුරුද්දකින් ලියන්න පුළුවන් එසේ නොවන අයටත් එන්න පුළුවන් නිවාසික නොවන පාසලට එන්නත් පුළුවන් අවුරුද්දෙන් උසස් පෙළ ලියන්න 2024 උසස් පෙළ ලියන්න එන්න පුළුවන් ඔව් ඒ කියන්නේ බෝඩ් නොවන අයට නම් ඉතින් එන්න පුළුවන් නුවර අයට විතරනේ ඒ මොකද කොළඹ ඉඳලා ඉන්න බෑනේ එන්නත් පරායෝක නෑනේ මේක විශේෂයෙන්ම කතා කරන්නේ කුරු නෑගල මාවනල්ල ප්‍රදේශවල කට්ටියටත් ඔව් හරි ඒ පැත්තේ 35 40 එන්න පුළුවන් ඔව් ඒ වගේම අනිත් එන්න පුළුවන් අපි කොළ එසේ නොවන අනිත් අයට දෙනවා කිව්වෙ දැන් ගාල්ලගෙන කුරු නෑගලට හදනවා කිව්වා අපිට කතා කරන්න කියන්නේ අපි සූදානම් ඉන්නේ බලාපොරොත්තු වෙමින් ඉන්නේ දැන් ඉක්මනින්ම පටන් ගන්න තව මාස දෙකක් විතර ඇතුළත අපිට පටන් ගන්න පුළුවන් මේ අනෙකුත් නගරවල හරි බොහොම ස්තුතියි අපේ කතාබහට එකතු වෙමු ලොන්ඩ මේ රීජන්සි බෝඩින් කොලෙජ් එක පිළිබඳව කතා කළේ